සුන්දර යුවතියක් සමග කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක් ගැන කතා කරන්න අද අපි I Love Photography segment එකට එකතු වෙන්නේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන ලක්මාල් සිංහාරගේ හා ඔහුගේ නිරූපිකාව වන සාරා එලිසබෙත්. ආයුබෝවන් දෙන්නටම. ආයුබෝවන්. ලක්මාල් ඔබ විවිධ concept වලට ෆොටෝ ෂූට් නිර්මාණය කරන කෙනෙක්. ඇයි ඉන්ඩෝ ෆොටෝ ෂූට් එකට ඔබ යොමු වුණේ? මෙහෙමයි මට ඕන වුණා ඒ කියන්නේ ග්ලැමර් ෆොටෝ ෂූට් එකක් කරන්න. ඉතින් ඒක හිත හිතේදී තමයි මම මේකට සාරව ගමු කියලා හිතුවේ. ඉතින් සාරගේ තියෙන ඒ අර ෆීචර්ස් එක සෙක්සි ලුකින් එකත් එක්ක මම තීරණය කරපු කොස්ටියුම් එකත් එක්ක මම හිතුවා මේක ඉන්ඩෝ වගේ ලොකේෂන් එක කරොත් ඒක ගොඩක් සාර්ථක වෙයි කියලා. ඉතින් ඒක තමයි හේතුනේ. ඒ වගේම ලක්මාල් ෂූට් එකට ඔබට කොපමණ කාලයක් ගියාද? ඇත්තටම වෙන ෂූට් වලට වගේ ලොකු කාලයක් ගත කරේ නෑ. මේකට සතියක් වගේ කෙටි කාලයක් තමයි මේ වුනේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මම කොස්ටියුම් එක මට මේ වගේ කොස්ටියුම් එකක් හදලා දෙන්න කියලා මම කියන්නේ මගේ ඩිසයිනර් නුවන් කහපොළ ආරච්චි මල්ලි එයාට කිව්වා ගමන් එයා මං හිතන්නේ කොස්ටියුම් එක දවස් 3කින් වගේ හදලා දුන්නා. ඉතින් විශේෂයෙන් එයාවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඉතින් ලොකු කාලයක් ගියනේ ඇත්තටම සතියක් වගේ කෙටි කාලෙකින් තමයි මම මේ ෂූට් එක ප්ලෑන් කරලා මේ විදිහට කරේ. මොකදනේ ඔය විදිහට බලන් ඉන්නේ? මේ බයික් එක දිහා බලන් හිටියේ. මේ හොන්ඩා ග්‍රාසියා බයික් එක ඔයාටම කරගන්න ඕන නම් දැම්ම 29/11ට කෝල් එකක් දෙන්න. ඒ වගේම මේ ෆොටෝ ෂූට් එකේ විශේෂත්වය තමයි ඔබ යොදාගත්ත තාක්ෂණය. ඒකනත් අපි කතා කරමු. මේ සඳහා මම භාවිතා කරේ නිකෝන් 850 සහ 750 කියන කැමරා මාදිලි වර්ග. මේ සඳහා ලයිටින් වශයෙන් භාවිතා කළා ගොඩොක්ස් 1600B කියන ලයිට් එක. ලෙන්ස් වශයෙන් භාවිතා කරේ නිකෝන් 85 කියන ලෙන්ස් එක සහ 70-200 කියන ලෙන්ස් එක. ඒවා තමයි මේ ෂූට් එක සඳහා මම භාවිතා කරේ. සාරා, ඔබ කොහොමද ලක්මාල් සමග මේ ෆොටෝ ෂූට් එකට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම කිව්වොත් ලක්මාල් ලයිව් අවුරුදු 5ක් විතර තිස්සේ ඉඳලා මම දන්නවා පර්සනලි. මේ ෂූට් එකට සම්බන්ධ වෙන්නේ එහෙම තමයි. එයාත් එක්ක වැඩ කරන්න මේක මගේ ෆස්ට් ෂූට් එක ලක්මාල් අයියත් එක්ක. එහෙම තමයි මම මේ ෂූට් එකට සම්බන්ධ වෙන්නේ. ලක්මාල් සමග වැඩ කිරීම පහසුවක් වුණාද? ඔබට කොහොමද ඒ අත්දැකීම දැනුනේ? ඇත්තටම මතක් කරන්නේ ලක්මාල් අයියා මේ මට වැඩ කරන්න මාරම පහසුවක් වුණා යත් එක්ක. එයා කියන දේවල් එක්ක මොකද ඇත්තටම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ලක්මාල් සිංහාරගේ කියන්නේ. එයාත් එක්ක වැඩ කරන එක මට අනිත් ෆොටෝග්‍රාෆර්ස්ලට වැඩිය මාරම ඊසි වුණා සහ එයා මාර උදව් වුණා මේ ෂූට් එක කරන්න. සාරා, ඔබ මේ සඳහා භාවිතා කර මේකප් කස්ටියුම් හෙයාර් ස්ටයිල් ගැන කතා කළොත් මේ සඳහා භාවිතා කරේ ඇතරම මේකප් හෙයාරන් මේකප් කරේ තිලින මලිත්. එයා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම කස්ටියුම් ඩිසයින් කරේ ලක්මාලයාගේ යාළුවෙක් වෙන නුවන් කහපොළ ආරච්චි අයියා. දවස් 3ක් විතර ඇතුළත එයා අපිට කස්ටියුම් එක කරලා දුන්නා. ඒ මේකප් එකත් එක්ක කස්ටියුම් එක හොඳටම මැච් වුණා කියලා හිතෙනවා. මේකේ අවුට්පුට් එක සක්සස් කරගන්න අපිට. මේ ෆොටෝ ෂූට් එකෙන් පස්සේ ඔබ දෙදෙනා ලැබුණු ප්‍රතිචාර ගැනත් අපි දැනගන්න කැමතියි. ඇත්තටම ටික කාලෙක බ්‍රේක් එකක් එක්ක බ්‍රේක් එකට පස්සේ මම ෂූට් එක කරේ. ප්‍රතිචාර ගැන කිව්වොත් ඇත්තටම හොඳ ප්‍රතිචාර හම්බුණා මේකට. මේ ඉන්විටේෂන්ස් උත් හම්බුණා ගොඩක් තව හොඳ ෂූට්ස් කරන්න මට. ඒ වගේම ලක්මාල් අයියාගේ ෆොටෝග්‍රාෆි එකත් එක්ක ඒක ලොකු උදව්වක් වුණා කියලා මං හිතනවා මගේ ඉදිරි ගමන සාර්ථක කරගන්න. ඇත්තටම මටත් මේ ෂූට් එකට හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද සාරත් එක්ක මම කරපු පළවෙනි ෂූට් එක. ඉතින් ගොඩක් හොඳ කමෙන්ට්ස් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ කියන්නේ මේ ෂූට් එක කොහෙද, ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ඇහුවා කොහෙද ලොකේෂන් එක, මේකප් කරලා තිබ්බේ කවුද, ෂූට් එක ලස්සනයි කියලා. ඇත්තටම සතුටු වෙනවා සාරත් එක්ක මේ වගේ කටයුත්තක් කිරීමට මේ ලැබීම ගැන. ෂූට් එක අතරතුර සිදුවුණු අමතක නොවන සිදුවීම් මොනවද? අමතක නොවන සිදුවීම් කියන්නේ ඒ කියන්නේ මේක පොඩ්ඩක් ග්ලැමර් ටයිප් එකකට කරපු ෂූට් එකක් නිසා ඒ ඇඳුම පොඩ්ඩක් කොටයි. ඉතින් අපි ඒ කියන්නේ ෂූට් එක කරේ බෙඩ් එක වගේ ස්ථානයක. ඉතින් සාරට සාරගේ පොඩ්ඩක් ඒ කියන්නේ දැන් පොඩ්ඩක් මේ වගේ හිටියට ඉස්සර පොඩ්ඩක් චබී වැඩි. ඉතින් ඒ ඇඳුමත් එක්ක මං හිතනවා සාරට ඒ කියන්නේ පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ ඒ ඇඳුම ඒකේ මේ ඩිසයින් කරලා තිබ්බ මේ ෆැබ්‍රික් එක පොඩ්ඩක් එනන ගතියක් තිබ්බා. අර කොට ගතියත් එක්ක මං හිතන්නේ පොඩි අපහසුතාවයකට මූණ දෙන්න වුණා. ඒත් ඉතින් හරිම විනෝදෙන් අපි අපේ උපරිමෙන් කරා කියලා මං හිතනවා.
ලක්මාල් සාම්ප්‍රදායික ෆැෂන් ෆොටෝෂූට් වලින් බැහැරව විවිධ කන්සෙප්ට් වලට වර්තමානයේ ෆොටෝෂූට් නිර්මාණය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට තියෙනවානේ. ඔබේ අදහස මොකද ඒ සම්බන්ධව? මම නම් දකින්නේ ඒක ඇත්තටම හොඳයි. ඇත්තටම මමත් නිතරම උත්සාහ කරන්නේ සම්ප්‍රදායෙන් බැහැරව යන්න. ඉතින් මම දකිනවා තරුණ පරම්පරාව ගොඩක් ඒ සඳහා නැඹුරු වෙලා තියෙනවා. මම හිතනවා ඒක හොඳ ප්‍රවණතාවයක් කියලා. මතක් කළොත් ඔබ දෙදෙනාගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් ඉදිරි වැඩ කටයුතු කියන්නේ ඉස්සරහටත් ඉතින් ෂූට්ස් තියෙනවා. ඒ වගේ මියුසික් වීඩියෝ දෙක තුනකට ආරාධනා තියෙනවා. ඒවත් බලලා ඉතින් ඉස්සරහා වැඩ කටයුතු ඒ ටික තමයි දැනට තියෙන. අලුත් කටයුතු ගත්තොත් මම දඹුල් ප්‍රදේශයේ මගේ කියන්නේ ඡායරූපකාරයක් විවෘත කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඉතින් මේ දවස්වල ප්‍රධාන වශයෙන් ඒකට තමයි කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම ඉතින් දැනට ලැබිලා තියෙන වෙඩින්ස් වලට ප්‍රමුඛත්වයේ දීගෙන ඒවා ගැන කටයුතු කරගෙන තමයි මේ දවස්වල සිදුවෙන්නේ. අපේ මේ I love photography segment එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම හොඳ දෙයක්. ඇත්තටම ලංකාවේ ෆොටෝග්‍රැෆි වලට මේ වගේ තැනක් හම් වෙනවා ගොඩක් අඩුයි channel වලින්. ඉතින් channel සිය ආයතනයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් ෆොටෝග්‍රැෆි වලට ආදරය කරන අයත් එක්ක මේ වගේ ගමනක් යන එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් හිතනම ආචාර කරනවා channel සිය ආයතනයට. ඇත්තටම මමත් ඒකම තමයි ඉතින් කියන්න තියෙන්නේ ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඇත්තටම සතුටු වෙනවා. මොකද අලුතෙන් එන ඉන්ඩස්ට්‍රි එකට එන අලුතෙන් එන කට්ටියටත් ෆොටෝග්‍රැෆර්ස්ලා ඒ වගේ මොඩල්ස්ටත් මේක හොඳ චාන්ස් එකක් ඔයාලගේ දක්ෂතාවයන් පෙන්වන්න. ඉතින් ඇත්තටම අපි දෙන්නට කතා කරාට ඔයගලන්ට තෑන්ක් කරනවා. I love photography segment එකට එකතු වුණු ලක්මාල් හා සාරා ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එයාගේ එකම හීනය බයික් එකක් ගන්න එක. වෙලාවකට පව් කියලාත් හිතෙනවා. ඒත් මට කොහෙන්ද යාට බයික් එකක් කරන් දෙන්න ලක්ෂ 3ක්? ඔය විදිහට හිතේ තිනොත් තමයි මම මේ ඇඩ් එක දැක්කේ. ඔබේ දුරකතනයේ 2311ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් ඩිස්නේ ගහන Honda Grazia බයික් එකක් දිනා ගන්න. මට දැන් හිතෙනවා එයාගේ බයික් හින සබෑ කරලා දෙන්න මට පුළුවන් වෙයි කියලා. ඔයාගේ පෙමතර බයික් එකක් කරන් දෙන්නවා කැමතිද? එහෙනම් දැන්ම 2311ට කෝල් එකක් ගන්න.